අද වීඩියෝ එකෙන් අපි ඔයාලට ගොඩක් වටිනා මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. ඒ තමයි පාඩම් කරන්න ඕනි වුණා. පාඩම් කරන්න හිතෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. ඔයාට පාඩම් කරන්න ඕනි වුණත්, ඔයා ඒ කාලයේ ගොඩක් නොවැදගත් දේවල් වලට නැස්ති කරනවා ඇති. තමන් ගේම හිතට පාඩම් කරන්න තියෙන උනන්දුව වැඩි කරගන්න පුළුවන්. අතිසාර්ථක ක්‍රම කීපයක් වගේම පාඩම් කරන වෙලාවට කන්න බොන්න හොඳ. බුද්ධිය වගේම මතකේ වැඩෙන දේවල් කීපයකුත් අපි කතා කරනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. आई बोवन के लिए पिलिगन्नो आदत बायोपी यूट्यूब चैनल का तक एकत्र वेला इन्न ओयाव इतें ओया बायोपी वीडियोस अलुतिम बालन के निकनाम पहला तीन में बढ़ने का क्लिक कर ला अनित्ताय वगे म अपी में याने गमन टापित तक एकत्र वेन के ला मतक करने गमां अपी में विधिर कताबा आरंभ करमो ओया की जीवित ओया करन समहार देवल ओया उनंदुयें करन्नत तवत समहार देवल करन्न उनंदुवा केमनत्तां केमत्तक एति नोवेन्नत प्रधानम हेतुव ओया के मोले तीन डोपामिन कियन स्नायु संप्रेषके අපි උදේ නැගිට වෙලාවෙ ඉඳන් නිදා ගන්නකල් කරන හැම ක්‍රියාවකදීම මේ ඩෝපමින් කියන සංයෝගය නිපද වෙනවා. අපිට සතුට දැනෙන්නේ මොළෙන් සෙරටොනින් ඩෝපමින් වගේ දේවල් නිපද වෙද්දි කියලා සමහර විට අහලා ඇති. ඇත්තටම මේ ඩෝපමින් කියන්නේ උනන්දුව කියන දේ. අපි කියවනේ ඕන වැඩක් කරද්දි ඩෝපමින් නිපද වෙනවා කියලා. නමුත් මෙතන ප්‍රශ්නේ වෙන්නේ සමහර වැඩ කරද්දි ඩෝපමින් අඩු වෙන්න නිපද වෙනවා. ඒ වගේම සමහර දේවල් වලදී මේ දේ වැඩියෙන් නිපද වෙනවා. ඒ කියන්නේ ඩෝපමින් වැඩියෙන් නිපද වෙන දේවල් කරද්දි වැඩියෙන් උනන්දුවක් ඇති වෙනවා. උදාහරණයක් විදිහට ඔයාගේ මොලේට මැසේජ් එකක් ආවොත් ඊළඟ පැයේදී පාඩම් කරොත් රුපියල් 10ක් දෙනවා ගේම් ගහුවොත් රුපියල් 100ක් දෙනවා කියලා. අනිවාර්යයෙන්ම මේ රුපියල් පෙරේත මොලේ කරන්නේ ගේම් ගහන්න ඔයාව උනන්දු කරවන එක. ඉතින් කෙටි කාලින ෂණික ප්‍රතිඵල ලබා දෙන දෙයක් කරද්දී ඩොපමින් නිපද වෙනවා වැඩි. අපි කරන ක්‍රියාවෙන් ප්‍රතිඵලයක් ලැබෙන්න කල යනවනම් එහෙම නැත්නම් ඒකෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේම නැත්නම් ඒ ක්‍රියාව කරද්දී ඩොපමින් අඩුවෙන් තමයි නිපද වෙන්නේ. නමුත් මේකේ තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි හොප්ස්. මේ හොප්ස් එහෙම නැත්නම් බලාපොරොත්තු කියන දෙදිත් ඒ ක්‍රියාවලියේදී අපේ උනන්දුව බොහොම වැඩි. කවදාවත් ඇදුන් නැති වුණත් හැමදාම ලොතරැයි ගන්න උනන්දුවක් ඇති වෙන්නේ මේ බලාපොරොත්තු කියන දේ නිසා. සූදුව, එතකොට සෝෂල් මීඩියා ඇඩික්ෂන් වගේ දේවල් වලට ඍජුව බලපාන කොයිතරම් අසාර්ථක වුණත් ඊළඟ විනාඩියේදී අපිට අවශ්‍ය දේ ලැබෙයි කියන බලාපොරොත්තු. අපිට පාඩම් කරන්න ඕනි කියලා උනන්දුව ඇති කරගන්න පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ක්‍රම දෙකක් මේ A කොටසෙන් සහ C කොටසෙන් අපිට හොයාගන්න පුළුවන්. පළවෙනි ක්‍රමයට අපි කියනවා ඩෝපමින් ඩිටොක්ස් කියලා. මේකෙදි වෙන්නේ ඔයාගේ ඩෝපමින් නියන්ත්‍රණය ඩවුන්ග්‍රේඩ් කරලා පාඩම් කරන වෙලාවට ගොඩක් නිපද වෙන්න හදාගන්න එක. ඒ දේ මගින් පාඩම් කරන්න තියෙන උනන්දුව වැඩි කරගන්න ඔයාට පුළුවන්. ඔයාගේ යාළුවා උනන්දුවෙන් පාඩම් කරන්නයි ඔයාට කිසිම උනන්දුවක් නැති වෙන්නයි හේතුව මොකද්ද කියලා ඔයා කවදා හරි හිතලා බැලුවද? ඔයාට පොතක් කියවන එකට වඩා ගේම්ස් ප්ලේ කරන වගේ දෙයකට ලොකු උනන්දුවක් ඇති. ඔයා කෑම වතුර විතරක් ලැබෙන කිසිම දෙයක් නැති හිරකුඩුවක තනි වුණා කියලා හිතන් ඒ වගේ වෙලාවකට එන කම්මැලිකම නැති කරගන්න පොතක් කියවන්න තිබ්බනම් කොච්චර දෙයක්ද කියලා ඔයාට හිතේ. මේ ඩිටොක්ස් ඩේස් ක්‍රමයේදී කරන්නේ ඔයාගේ පාඩම් කරන එකට වඩා උඩින් තියෙන හැම දෙම සහ ඔයාගේ සරල ඇබ්බැහිවීම අයින් කරලා සතියකට දවස් දෙකක්වත් ඉන්න එක. එහෙම ඉන්නකොට ඔයාගේ මේ ඩෝපමින් අත්‍යවශ්‍යතාවය නිසා පොඩ්ඩක් හරි කමන්නයි ඉතින් හම්බ වෙනව නම් කියලා පාඩම් කරන එකට ටික ටික උනන්දු වෙන්න ඔයාට පුළුවන් වෙයි. ඔයාට මොන හරි දරුණු ඇබ්බැහිවීමක් තියෙනවා නම් මේ ඩෝපමින් ඩිටොක්ස් එක කරන්න කලින් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඊළඟට තමයි thankful. ඒ කියන්නේ පාඩම් කරන්න පටන් ගන්න කලින් ස්තුතිවන්ත වෙන්න. ගුරුවරුන්ට, දෙමාපියන්ට, පොත්වලට වගේ ලෝකේ හැම දෙයකටම මේ විදිහට ස්තුතිවන්ත වෙන්න. මෙහෙම ස්තුතිවන්ත වෙද්දී අපිට සතුටක් ඇති වෙනවා. ඒ නිසා ආයේ ක්‍රියාවට ඩොපමින් ගොඩක් නිපද වෙනවා. ඒ නිසා උනන්දු ඇති වෙනවා. අමාරුවෙන් හරි මේ දේ සති 3ක් විතර කරන්න ගත්තොත් ඊට පස්සේ ඔයාට දිගටම උනන්දු ඇති වෙවි. ඊළඟ එක භාවනාව. මෙඩිටේට්. එහෙම නැත්නම් දවසකට පොඩි වෙලාවක් භාවනා කරන එක මගින් මේ ඩොපමින් අඩු වැඩි කරන කන්ට්‍රෝල් පැනල් එකේ පාලනය ඔයාගේ අතර ගන්න ඔයාට පුළුවන් වෙයි. ඉතින් අපි මේ ටික කෙටියෙන් කතා කරේ ඩොපමින් ඩිටොක්ස් කියන ප්‍රධාන ටෙක්නික් එක යටතේ. මේක ටිකක් කරන්න අමාරු නත් ඔයාට හම්බ වෙන ඵලදායම ක්‍රමය තමයි මේක. පාඩම් කරන්න උනන්දු ඇති කරගන්න ඊළඟ ක්‍රමේ ටිකක් ලේසි. ඒ වගේම හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්. අපි කලින් කිව්වනේ බලාපොරොත්තු කියන මාතෘකාවේදී උනන්දු ඇති වෙනවා කියලා. පාඩම් කරන්න උනන්දු ඇති කරගන්න පුළුවන් ඊළඟ ටෙක්නික් එක තමයි සී හොප්ස්. මේකෙදි කරන්න තියෙන දේ හරිම සරලයි. ඉතින් මුලින්ම පටන් ගද්දි පාඩම් කරන කාලය පැයක හෝ විනාඩි 40ක කොටස් වලට බෙදා ගන්න. ඒ කොටසකින් පස්සේ විනාඩි 10ක 15ක පුංචි ඉන්ටර්වල් එකක් ඔයා ඔයාටම ලබා දෙන්න. මේ පුංචි විවේක කාලයේදී ඔයා කරන්න නොයිවිසිල්ලෙන් හිටපු එහෙම නැත්නම් කැමැත්තෙන් හිටපු දේ කරන්න පුංචි කාලයක් වෙන් කරන්න. ඉතින් ටිකෙන් ටික මේ පාඩම් කරන කොටසක කාලය පුළුවන් තරම් දික් කරගන්න මතක තියාගන්න.
මේ පාඩම් කරන කාලය කොහොම හරි පාඩම් කරොත් ඊළඟට ඔයාට ඩෝපමින් වැඩියෙන් හම්බ වෙන දෙයක් කරන්න බලාපොරොත්තුවක් තියෙන නිසා ඔයාට පාඩම් කරන්න උනන්දුවක් ඇති වෙයි වගේම ගොඩක් හොඳට පාඩම් කරගන්න ඔයාට පුළුවන් වෙයි මේක හරියට ඔයා මහන්සියෙන් පාඩම් කරපු නිසා ඒ වෙනුවෙන් පුංචි තෑග්ගක් ඔයා ඔයාටම දෙනවා වගේ උදාහරණයක් විදියට මේ පුංචි තෑග්ග ඔයා ආස කෑමක් කරන්න ඔයාට පුළුවන් ඉතින් මේ විදිහට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් සහ ඔයා පාඩම් කරන වෙලාවට මොන හරි කන්න කැමති කෙනෙක් නම් ඔයාට වැදගත් වෙන විදිහේ බුද්ධිය සහ මතකයේ වැඩි කරගන්න උදව් වෙන කෑම බීම සෙට් එකක් අපි මේ කොටසේදී ඉක්මනට කතා කරමු. සී හෝප්ස් ක්‍රමයට සහ පාඩම් කරන අතරතුරේදී කන්න බොන්න හොඳ දේවල් කියන කැටගරි දෙකම එකට අපි මේ කොටසේදී කතා කරමු. පළවෙනි එක තමයි බිත්තර. ඔයාට පුළුවන් පාඩම් කරන වෙලාවට බිත්තර වගේ දෙයක් ආහාරයට ගන්න. මේකේ තියෙන සමහර සංඝටක නිසා අපේ ශරීර සෞඛ්‍ය වගේම මොළයේ ක්‍රියාකාරීත්වයත් මතකයේ වර්ධනයත් වැඩි දියුණු කරගන්න ලොකු පිටුවහලක් ඇති වෙනවා. දෙවෙනි එක තමයි සැමන්. ඔමේගා 3 කියන මේදම්ලේ බහුල ආහාරයක් තමයි සැමන් කියන්නේ. ඉතින් මේ වගේ දේවල් විතරක් ඔයාට ආහාරයට ගන්න අමාරු නම් ඔයාට පුළුවන් සෑන්ඩ්විච් එකක් වගේ හදාගෙන කන්න එහෙම නැත්නම් ක්‍රීම් කැකර් වගේ දෙයක් එක්ක කන්නත් හොඳයි. ඉතින් අපේ බුද්ධිය සම්බන්ධ දේවල් වලට ගොඩක් උපකාරී වෙන දෙයක් තමයි විටමින් B12 එහෙම නැත්නම් විටමින් B12 කියන්නේ. මේක වගේම තවත් සුපිරි දේවල් ගොඩක් අඩංගු වෙන කෑමක් තමයි මාමයිට්. මාමයිට් කියන බ්‍රෑන්ඩ් එකත් එක්ක තියෙන ප්‍රධාන ලයින් එකක් තමයි Love it or hate it කියන්නේ. ලෝකේ මිනිස්සු මේක කන්න ප්‍රිය සහ අප්‍රිය විදිහට කොටස් දෙකක් ඉන්නවා. මං කියන කෑම වලින් හොඳම කෑම තමයි මේක. මේවා කිසිම අවුලක් නැතුව කන්න පුළුවන් නම් ඒ වාසනාවන්තකමින් ඔයා අනිවාර්යෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් මේ මාමයිට් කන්න පුළුවන් කෙනෙක්ට කෑමක් වගේම උණු වතුර එක්ක ලුණු පොඩ්ඩක් දාලා තේ වගේ හදාගෙන බොන්නත් පුළුවන්. Dark chocolate. Dark chocolate කියන්නේ ඔයාගේ මතක ශක්තිය ගොඩක් වැඩි වෙන වගේම හෘදය නිසියාකාරව පවත්වාගෙන යන වගේ සුපිරි ප්‍රතිලාභ ගොඩක් ලැබෙන හොඳ ආහාරයක්. මේ කඩේ තියෙන සාමාන්‍ය chocolate නෙමෙයි Dark chocolate කියලා වෙනම જાතියක් තියෙනවා. ඔයාට සුපිරි වෙනසලකින් වගේ අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. උදාහරණයක් විදියට 2001 දී ෆිසික්ස් වලට නොබෙල් ත්‍යාගය හිමි කරගත්ත එරික් කොනෙල් පවා කියලා දිනවා යාගේ සාර්ථකත්වයේ රහස අතිවිශාල විදියට ඩාර්ක් චොකලට් කණේක් කියලා. මේ වගේ කොකෝවා ප්‍රතිශතය වැඩි සහ සීනි ප්‍රතිශතය අඩු නිසා පොඩි තිත්තරසකුත් තියෙනවා. මේ ඩාර්ක් චොකලට් ආහාරයට ගන්න එක මගින් ඔයාගේ මතක ශක්තියේ සැබෑ වෙනසක් අනිවාර්යෙන්ම ඇති වෙනවා. ඔයාට පාඩම් කරද්දී යෝගට් චීස් වගේ කිරි ආහාර කන්නත් පුළුවන්. මේවත් ගොඩක් ඉෆෙක්ටිව්. අපි මොන හරි දෙයක් හපමින් පාඩම් කරද්දී ඒව අපිට මතක තියෙන ප්‍රමාණය ටිකක් වැඩි කියලා හොයාගෙන තියෙනවා. ඔයාට කැමති නම් චුවින්ගම් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් මතක ඇතුව. Sugar free එහෙම නැත්නම් සීනි රහිත චුවින්ගම් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් gederidi හදාගන්න popcorn වගේ දෙයක් කන එකත් ගොඩක් හොඳයි. දවල් කාලේ පාඩම් කරන කෙනෙක් නම් තැඹිලි වගේ දෙයක් බොන එකත් ගොඩක් effective. පාඩම් කරද්දී මිදි, apple වගේ පළතුරු කන එකමුත් ලොකු වැඩක් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඔයාගේ පවුලේ ආර්ථික අපහසුාවක් නැත්නම් ආමන්ඩ්, ස්ට්‍රෝබෙරි වගේ දේවල් උඩට කන්න පුළුවන්. පොඩි වෙලාවකින් කියන්න බැරි තරම් ප්‍රතිලාභ ගොඩක් ඒ වගේත් තියෙනවා. සමහන් හෝ කෝපි. ඔයා රැට පාන්දරට වගේ පාඩම් කරන කෙනෙක් නම් මේ කෝපි සමහන් වගේ දේවල් වලට බොන්න පුළුවන්. කෝපි නම් දිගු කාලිනව පාවිච්චි කරන්න එපා රැට. අපි මේ වීඩියෝ එකෙදිත් කිව්වා වගේ හැරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න. ඔයාට පාඩම් කරද්දී නෙලකඩල, ජම්බෝ පීනට්ස් වගේ දේවල් උත් කන්න පුළුවන්. ඒවත් හොඳයි. ඔයාට හොයාගන්න පුළුවන් නම් අලිගැට පෙර. එහෙම නැත්නම් අවකාඩෝ කන එකත් පාඩම් කරන වැඩ සාර්ථක කරගන්න ගොඩක් උදව් කරගන්න ඔයාට පුළුවන්. ඉතින් අපි මේ කතා කරපු සමහර ආහාර සී හොප්ස් ක්‍රමයටත් ඔයාට පාඩම් කරන්න තියෙන උනන්දු වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවා නම් ඔයාට ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති. අද වීඩියෝ එකට කැමති නම් යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. එහෙනම් සයන්ස් වලට ආදරය කරන ඔයාට වැදගත් වෙන තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බ වෙමු. එතකන් ඔයාට සුබ දවසක්.